රණවිරුවෝ කැපකිරීම් කරලා මුදාගත මාතෘභූමිය ඊට පස්සේ දේශපාලනඥයින් විසින් ක්‍රමානුකූලව දිගින් දිගට විනාශ කරා. අද වෙනකොට ලෝකයේ තියෙන අන්ත බංකොලොත් රටක් ජනතාවට කන්න බොන්න නැහැ. මේ තැන්වලට ඇවිල්ලා ජනතාව භක්තියට ඇවිල්ලා වන්දනා මාන කරලා ගියාට ඒගොල්ලන්ට දරන්න පුළුවන් වියදම් නෙමෙයි මේ කාලේ තියෙන්නේ. ඒක හන්දා අනිවාර්යයෙන් මේ රට විනාශ කරේ මේ දූෂිත දේශපාලන පක්ෂවල තියෙන දූෂිත පක්ෂ දේශපාලන සංස්කෘතියක්. ඒකේ ප්‍රතිඵල තමයි ඒකේ විනාශකාරී භාවය තමයි අද රටම ගිලගෙන තියෙන්නේ. අපේ අනාගත පරම්පරාවට යහපතක් වෙන්න නම් වැඩිහිටියෝ තේරුම් ගන්න ඕනේ මේ දූෂිත දේශපාලන සංස්කෘතියෙන් ගැලවිලා පක්ෂවලට වහල් වෙන්නේ නැතුව පක්ෂයකින් පොල් පිටක් දැම්මත් ඡන්ද දෙන මානසිකත්වයෙන් ගැලවිලා ඊට පස්සේ ස්වාධීනව කල්පනා කරලා බුද්ධිමත්ව කල්පනා කරලා පක්ෂ ජාතික නායකයෝ අඳුනාගෙන ඒගොල්ලන්ට රට බාර දෙන්න. ඒගොල්ලෝ ඉතින් එක එක තැන්වල ඉඳගෙන මේ රට විනාශ කරා. දැන් ඒ තැන් මාරු කරගෙන පොඩ්ඩක් හුව මාරු කරගෙන පැටලිලා අලුත් අලුත් කණ්ඩායම් හැදිලා හැබැයි ඒ මොළමයි ඒ මානසිකත්වයමයි ඒ චේතනාවමයි ඒගොල්ලෝ කවදාවත් රට ගැන හිතුවෙත් නැහැ, අනාගත පරම්පරාව ගැන හිතුවෙත් නැහැ, මහ ජනතාවගේ දුක ගැන හිතුවෙත් නැහැ. ඒකන්ද ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. මේකෙන් ජනතාව ගැලවුනේ නැත්නම් මේ දූෂිත ග්‍රහණයෙන් එහෙමනම් ජනතාවට කවදාවත් සාමාන්‍ය ජීවිතයක්වත් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තමාගේ දූ දරුවන්ට අනාගත පරම්පරාවට තරුණ පරම්පරාවට ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න බැරි වෙන වැඩිහිටියොන්ට මේකෙන් ගැලවිලා ඉවරලා ස්වාධීනව හිතන්න පටන් ගත්තේ නැත්නම්. අපි බැඳුනේ එහෙම හිතාගෙන තමයි. අපි විශාල කාලයේ ශ්‍රමය ධනය වැය කරලා ඒ පක්ෂය ආරම්භයේ ඉඳන් වැඩ කරා. නමුත් පක්ෂ නායකයාගේ කල්ක්‍රියාව අනුව අපට අභිමානයේ තවදුරටත් ඒ පක්ෂේ නැහැ කියලා මට වැටහුණා. දැන් කෙලිම කියනවානේ මගේ සැලුම් දොර ඇරලා ඕන කෙනෙකුට එන්න පුළුවන් කියලා. ඉතින් තවත් මොනවද කියන්න තියෙන්නේ? එතකොට එන එන ඕන හොරෙක් තක්කඩියෙක් ගන්න මානසිකත්වයක ඉඳගෙන ඔලු ගෙඩි ගණන් කරගෙන එයාගේ යන ගමන සාර්ථක කරගන්න තමයි එයාට ඕනේ. ඉතින් ඒක හන්දා වටේ ඉන්න කට්ටිය බලන්න ඔබතුමන්ලා වේදිකාවක වුණත් වටේ ඉඳගෙන කෑකෝ ගහන කවුද කට්ටිය කවුද එයාලගේ කියලා. පරණත රාජතාන්ත්‍රික මට්ටමේ දූෂණයට විරුද්ධ රටට ආදරේ ජනතාවට ආදරේ අවංක පිරිසිදු මිනිස්සු එහෙම වටේ ඉන්නවද කියලා බලන්න. ඒක හන්දා මට එතන ගැලපෙන්නේ නැහැ. මම එතනින් අයින් වුණා. මේවා ඉතින් සමහරු ඡන්ද ගන්න ඕනේ ඉඳ කරනවා කිව්වට ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවද? ඒ වගේ දේවල් කරන්න පරණත බවක් තියෙනවද? එවන් දේවල් මෙහෙවන්න නායකත්වය දෙන්න පුළුවන්ද? අපි දැක්ක පහුගිය කාලේ රට කඩන් වෙන්නකොට බාර ගන්න බැරුව කිසිම වාකියක් බාර ගන්න නැතුව පැනලා දුව මිනිස්සු. එතකොට බෝම්බයක් ගැහුවත් පැනලා දුවයි අනිවාර්යයෙන්ම අනාගතයේදීත්. රට වෙනුවෙන්ද? රට වෙනුවෙන් මගේ ප්‍රමුඛත්වයක දූෂණය අවභාවිතය නවත්තන්න ඕනේ. හොරු අල්ලන්න ඕනේ. මද්‍රව්‍ය උදුර සහ පාතාලයේ ඒවයින් රට මුදවා ගන්න ඕනේ. රටේ විනයගරුක රටක් කරන්න ඕනේ. ඊළඟට අපි ආර්ථිකයේ පැත්ත අපේ විදේශ විනිමය අනිවාර්යෙන් සපයා ගන්න විශේෂයෙන්ම සංචාර ක්ෂේත්‍රය 10-15 ගුණයකින් ශක්තිමත් කරන්න ඕනේ. ඊළඟට ජනතාවට කාලා බීලා ඉන්න කෘෂිකර්මය ධීවර සත්ව පාලනය වැනි දේවල් ඕන කෙනෙකුට හරිය තුන් වෙල කන්න පුළුවන් විදිහට හදන්න ඕනේ. රාජ්‍ය අනුග්‍රහය ඇතුව අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහන මේවා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මට්ටමට ගේන්න ඕනේ. මේක කියන්න ලේසි, කරන්න අමාරුයි. ඉස්සර යුද්ධ තියෙනකොටත් එහෙමනේ. කී දෙනෙක් යුද්ධ ඉවර කරාද? ඒක කරන්න නම් පරිණත බව, අත්දැකීම, බුද්ධිය, දැක්ම, නිර්මාණශීලී බව කරලා පුරුදු තියෙන්න ඕනේ. නායකත්වය දීලා වැඩ කරලා ඔප්පු කරලා පෙන්ලා තියෙන්න ඕනේ. ඒව නැති කෙනෙකුට ඇවිල්ලා තියෙන ඔරිජිනල්ට කියන්න පුළුවන්. හැබැයි කරා කිව්වට වැඩේ වෙන්නේ නැහැ. මේ රටේ විධායක බලතල හොසි කරා කියලා සත පහක් වැඩක් වෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ බහුතරයක් දූෂිතේ හොරු. විධායක බලතල අයින් කරොත් ඒ හොරුන්ට මේක රජ දහනක් වෙනවා.
එකන්ද විදායක බලතලේ තියෙන තැනට හරිමිනියෙක් ඇවිල්ලා කොන්දපණ තියෙන ඉස්සෙල්ලා හොරු ටික සුද්ධ කරන්න ඕනේ. ඊළඟට දූෂණයට අදාළව වැඩ කළ යුතු ආයතන ටික පිරිසිදු කරන්න ඕනේ. ඒවා කරලා වැඩ කරන්න පුළුවන් පළපුරුද්ද තියෙන කැපීම තියෙන පරිපාලනයේ දක්ෂයෙක්. ඒවා කියන වෙලාවට හැමෝන්ටම කරන්න බෑ. මේ ඔය කයිවරු ගන්න සමහරුන්ට මං හිතන්නේ පාදී සභාවක් මෙහෙ ගන්න එකුණා ලේසි නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒවා හුඟක් ගැඹුරින් අධ්‍යයනය කරලා අත්දැකීම් මත පිහිටලා කරන්න ඕන වැඩ. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.